දක්ෂිණ අධිවේගී මාර්ගයේ තිබූ ගලකට තම සුපෝපභෝගී මෝටර් රථයේ ටයරය කැපී ගියේයයි පවසමින් ඊට සාධාරණ වන්දි මුදලක් මාර්ග සංවර්ධන අධිකාරියෙන් අය කරන දෙන ලෙස මහර්ගම නීලම් මහරු තාප්පවත්ත පාර පදිංචි ව්‍යාපාරිකයෙකු වන අතුල දීප්ති කුමාර අබේවර්ධන මහතා ඊයේ බණ්ඩාරගම පොලිසියට පැමිණිලි කළේය. පෙරේදා තමා කොට්ටාව පියුසුමෙන් අධිවේගී මාර්ගයට ඇතුළුව මාතර දෙසට ධාවනය කරමින් සිටියේදී මෝටර් රථයේ ඉදිරිපස වම් රෝදයේ එකවරම හුලං ගිය බවත් තමන් මෝටර් රථයේ මාර්ගයේ නැවතා පරීක්ෂා කිරීමේදී අධිවේගී මාර්ගයේ කළු ගලක් තිබෙන දුටු බව ඔහු කළ පැමිණිල්ලේ සඳහන් වේ. පසුව තමා මෝටර් රථයේ මාර්ගයේ අයිනෙකට රැගෙන ගොස් 19.69 අමතා සිදු වූ අබැද්දියේ පවසා සිටි බව ව්‍යාපාරිකයා කළ පැමිණිල්ලේ සඳහන්ය. පැය දෙකහමාරකට ආසන්න කාලයක් එම ස්ථානයේ රැඳී සිටියේදී ආපදා රථයේ පැමිණ මෝටර් රථයේ පටවාගෙන කුරුඳුගහ හැතැම්ම පිවිසුම තෙක් ගොස් ඒ වෙනුවෙන් අය කරන රුපියල් 2500ක මුදලත් ටිකට් පතට අය විය යුතු රුපියල් 250ක මුදලත් අය කරගත් බවත් තමන්ට ටයරයක් මිලදී ගැනීම සඳහා රුපියල් 12500ක මුදලක් වැය වූ බවට ඌ සටහන්ද සිය පැමිණිල්ල සමග ඔහු පොලිසිය වෙත ඉදිරිපත් කර ඇත. මේ පිළිබඳ ව්‍යාපාරික මහතා මෙසේ පැවසීය. මම කුරුඳුගහ හැතැම්ම කාර්යාලයේ නිලධාරියෙකුගෙන් ඇහුවා මගේ වැරැද්දකින් නෙවෙයි මෝටර් රථයේ ටයරය ගලකට කැපුණේ. මාර්ගයේ නිසි අයුරින් නඩත්තු නොකිරීම නිසා නේද කියලා. ඔහු මට දුන් උපදෙස් මත බණ්ඩාරගම ගැල් නිගම කාර්යාලයට මම ඊයේ ඇවිත් මට ඌ අසාධාරණය ගැන කිව්වහම එහි නිලධාරී මහත්තයෙ කිව්වා මෙවැනි දේවලට වන්දි මුදල් දීම සම්බන්ධයෙන් ක්‍රමවේදයක් හදලා නැහැ කියලා. පසුව දක්ෂිණ අධිවේගී භාර උසස් නිලධාරියෙකු අමතා කියා සිටියේ මම වෙන්න ගියේ විශාල අනතුරක් පළක්වා ගත්තා. අන්තිමට මට වුණේ අතින් ගෙවන්නයි. මම මේකට නීතියෙන් සාධාරණයක් බලාපොරොත්තු වෙනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂ එස් ඕපනායක මහතා දුන් පිළිතුර මෙසේය. මෙවැනි ටයර් පිපිරීම් සිද්ධි මාසයකට 20කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙනවා. අපිට ඒක පාරටම කියන්න බැහැ මෙම අයගේ මෝටර් රථයේ ටයරය ගලකට කෑඩුනා කියලා. ඒ වගේම ප්‍රකාශ කළ පමණින් අපිට හැකියාවක් නැහැ පිළිගන්න. ඒ වගේම තීරණය ගන්නත්. දිනපතා මෙවැනි වීඩියෝ නැරඹීමට නම් පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එබ්බොත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.